විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. SLT මොබිටෙල් පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. අවදයක් තියෙනවා හැබැයි කරනවද කරන්න මොකක්ද අර ෆොටෝ ටික ඕනනම් OIC මහත්තයාගේ ගෙදරටම තැපල් කරලා යවන්න ඕනේ මිනිහට ෆොටෝ වලින් කතාව තේරුම් ගන්න බැයි නම් ඕන්න ලියුම් කඩදාසියකුත් මං ලියලා කවරේට දාලා දෙන්න ආ ආ අන්න ඊ වැඩේ කරගත්තා නම් හරි අනික මේ බලන්න කවුද අපගේ කසාද බදපු ගෑණික්ව කරගහ ගන්න මොඩියා අනිත් එක දරුවෙකුත් ඉන්න ගම සාන්ත මේ ලෝකේ හැම දේවල් සිද්ධ වෙන්න පුළුවන් හරි ඉතින් අපි හැම දේවල් නොවෙන්න වග බලගමු ඉතරනේ කතන්දරේ මම මේ ආහන්නම හිටියේ දැන් ඔය මේ 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 අපි මිමිනෝනට ඇයි ඔය ගෝවසි මහත්තයම ගියුඩු කරන්න හේතුව මේකයි ඔය සීමාත්‍යව මේ ඔය ඊට පස්සේ මම දැක්කට පස්සේ මොකද්ද මොකද්ද ඔය මං එනකොට නවත්ත නවත්ත කරන කතා හා දැන් කවද වෙනකන් ඕක මගෙන් හංගන්නේ නෑ අපේ මහත්තයා මොකද්ද මේ ඔය සී මහත්තයේ කතාව අදා මේකයි මේ ඔය සී මහත්තයා ගැන විස්තර හොයාගෙන යද්දි මේ සම්බන්ධයක් තියෙනවයි කියලා ආරංචියක් තව. ඔව් ඒ විතරක් නෙවෙයි දරුවෙකුත් ඉන්නවයි කියලා ආරංචියක් තව. ආ දැන් මේ ගෑනු හුටපටියක් තියෙන මිනිහෙක්වද මගේ දොට් තීඳු කරන්න හදන්නේ? ආ නෑ මේ එයා මම කසාදෙකින් මේ කෙලවර වෙච්ච සම්බන්ධයක් නෙවෙයි සල්. ඕවනේ අර නිකන් ඒ අය නිකන් ඒ හොඳයි අක් විතරයි එහෙම නෑ ඔය වගේ මගුල් මේ ගෙදරට තීඳු නොකරට කමක් නැහැ තේරුණාද? මේ 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 ම
මැණිකේ කනේ කිසිම දෙයක් තියන්න යන්නකෝ. ආපු ඔය ගැන කෙලබිඳ කෙලන්නේ අම්මු. මොකද ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඩබල් වෙලා මෙයාට පේන්නේ ඒක. හැබැයි මට නම් ඉතින් ඔය ගෑනු ප්‍රශ්න නැහැ. අනික මම ඔය ගෑනු ප්‍රශ්න තත්ත පහකට ගණන් ගන්න. අපිට ඉතින් එහෙම බෑනේ. කසාද මැදපු ගෑණිව ගණන් නොගත්තොත් එහෙම එක වහලක්කට ඉන්නව බුරු. කනපිට උනත් පෙරලා අනේ අනේ මේ ලෝකෙ පෙරලන්න ඉස්සෙල්ලා
ඔය පස පොඩ්ඩක් පෙන්නලා මඤ්ඤොක්ක දණ්ඩක් කර හිටුවපන්. අර ඉස්සරහට සාගතයක් එනවා කියනවනේ. ඉතින් පොඩ්ඩක් කර අපිට ෂේප් වෙන්න පුළුවන්. සමුදයා අපි අරගලයෙන් මේ සරණ දිනනවා. අන්න එදාට තමයි අපි අපේ නියම ජයග්‍රහණයේ සම්බන්ධ. මම උඹේ අරගලිය උඹ කරගනින්. මුන් දෙන්නට වැඩ කරන්න දීපන්. මේ කවුද? මෙයාද? මෙයා කරන්නේ මොනවද දන්නවද? වැඩ කරන උන්ගේ ආවට ගිහිල්ලා එක එකව කියවලා උන් අවුල් කරලා මෙයාත් වැඩ නොකර ඉන්නේ. මෙයාගේ රස්සාව ඒක තමයි. උඹලා දෙන්න ඌට අවු වෙන්න එපා. උඹලා දෙන්න වැඩ කරපල්ලා. නහහ. එහෙම කියන්න එපා සෞරුදයා. එහෙම කියන්න එපා. අපි හැමෝම ධනපති පන්ති උන්ට වහල්කම් කරනවා. මේ උත්සාහය සමාජයේ තනින් ගලව ගන්න සෞරුදයා. මේ වැය මේකට. ඔය කිව්වේ. මේ වෙලේ මේ බලන්න මම මේ වැඩේ බාර දුන්නේ මොකටද දන්නවද? මේ අතුරු ටික අතට උරු වෙන්න. හරිද? වැඩේ හරියට කරන්න ඕනේ කැම්පස් ගියාට වැඩක් නැහැ. හරියට වැඩේ උරු වුණ නැත්තම් උඹලටත් වෙන්නේ මූ වගේ කියෝ කියෝ වටේ ඇවිදින්න විතරයි. හරිනේ? කියවීමෙන් මිනිසා සම්පූර්ණයි. කියවීමෙන් තමයි සෞහෘදය මේ ලෝකේ වෙනස් වෙන්නේ. අනේ වෙනස කවදාරි මේ සමාජය හරි තැනට ගෙන යන්න. හරිද? අනේ උඹලා අවුරුදු 70 30 අර්ධයන්ට ගෙන ගිනිච්චනේ. මේ කතා නොකර මේ මුංගේ තොලේ මොලේ අවුල් කරනது ඵලයන් බලන්නේ ඉන්නේ මෙතනින්. මුංගෙන් අපේ වරුදුයි යමි සීනක. වරුදුයි කියලා හරියන්නේ නැහැ. මේ වැඩේ හරියට කරපන්. කරනවා නම්. ඔය ඔහොම නෙමෙයිනේ බා මේ මෙතනින් අල්ලලා මේ. ඔබ ඵලයන් මෙතනින්. උන්ට වැඩ කරන්න ගන්න දෙයලා. Life boy සමත හිත කර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මත්තුයි සමතත් සුමුතුයි. දුම් පචිකිතා පචිකිතා දුම් පචිකිතා පචිකිතා දුම් පචිකිතා පචිකිතා. සෞරදයා දාඩියත් එක්ක මේ පොළොව තෙත් වුණාම ඒ දාඩියෙන් තෙත් වෙන මේ මහ පොළොවේ පස හරිම සරුයි. අන්නේ සරු පසේ හෙට හටගන්න දලු දාන අංකුර ගැන විශ්වාස කරගෙන නිදහසේ හුස්ම ගන්න. නක. ආන්න කතා කරා. උඹ හම්බෙන්න ඕන. කොද මේ? නෑ නෑ එළිය. දැන් උඹ කිව්ව නෑනේ මං කරජ්ජේ වැඩ කියලා. ඉතින් මොනවා අනිගන්නද මං? ආර පුරන්නේ බං මෙහෙම ඇදගෙන යන්න පුළුවන් මේක ඉස්සරහට. උඹට තොන්සෙන් යාල බලන් අවුලක් කෙනෙක් යන්නේ. දැන් මේ කොහෙද ඉන්නවා කියන්නේ? මේ ළඟ එනගම. ආපහු තොන්සෙන් බලන්න. සෞරදයා හිතවත් සම්මත නැගෙන යාළුකම් ගොඩක් වටිනවා. උඹලා මේ සමාජෙට වටිනව සෞරදයා. අයියා තොමසයිගෙන් ආපහු පාරක් බැනුම් ආගන්නවා කියන්නේ. මේ වැඩස්සේ ටෙලිෆෝන් ප්‍රශ්න දාගන්න මම වැඩි කැමති නෑ. ඔය ගෑනු ප්‍රශ්න පටන් ගන්න තැනින් නෙමෙයි ඒව ඉවර කරන්නේ. තේරුණාද? තම නැගිල්ල වරින් ගිලවත් බලයි. ඔය ගෑනු කියන ජාතිය මිනිහෙකුට වැඩක් කරන්න දෙන්නෙම නැහැ. අර නෑ මේ ටිකේ පොඩි අවුලක ඉන්නේ ඒකයි. ගෑනු ඉන්න මොන මිනිහද අවුලක ඉන්නේ කියන් බලන්න මට. එහෙම කියන්නේ පාස. එහෙම කියන්න. එන අපිට කොහොමද කියන්නේ? කොහොමද කියන්න ඕනේ? මොනවද බං මූ ගෑනු ගැන දන්නේ? ඈ හැබැයි ඇව්වොත් නොදන්න දෙයක් නෑ. ඔබ බැලුවද එතුල? ටිකක් බැලුවා. බැලුවා මම බලා හිටියේ. ගනි මේ ටික. එතුල බලෙන් දරුව එනකම්. එතුල. ඕකේ නෙමෙයි මේ අනිත් යතුර ගනින්කෝ. තේරෙන්නේ නැති යතුර කතර ගත්තාම. නෑ ඔහොම නෙමෙයි. පොට්ට පොට්ටාල්ලා ඒ පැත්ත චුට්ට මේවා කරා එකපාරට අදින්න එපා. කඩලෙයි.
හරි ගරාජ් එක වැඩ කරනකොට අයිෆෝන් දාන්න බෑ නෝ. ගරාජ් එක හරි මයික් එක හදන්න. හදන්න තියා වදින්න බයි කියන්නේ ඔය. මම දේව දුන්න. අඩුව ගන්න ඕල් කරන්න ෆෝන් එකක් කරත් නැහැ. ඒ කියන්නේ දැන් නිම්මගේ කොල්ලා කිසි දෙයක් නැති නිකම්ම නිකන් කොල්ලේ. උට හොඳ හදවතක් තියෙනවා. ඒක ඉතින් නිම්මි දන්නවනේ. ඇත්තටම බා. ඒක මං ගෙදරනකම් බලන් ඉන්න උඹ හොඳින්ද කියලා අහන්න. මම කොහොමද ගිහින් කියන්නේ ඔබ ගරාජ් එක වැඩ කරනවා කියලා? නෑ බං නිම්මිට මම තේරුම් ගන්න පුළුවන්. බං ඒක උඹ තේරුම් ගනි. ඒක කැමති වේද උඹ ගරාජ් එක වැඩ කරන එකට? යකෝ මම මේ කැම්පස් පටන් ගන්නකම් පොඩ්ඩක් මේ වැඩ කරන්නේ ගරාජ් එක. මං හිතේ සතුටින් වැඩ කරන්නේ. අනික බං මේක මේ නරක රස්සාවක් නෙවෙයි. හරි හරි. උඹලගේ ප්‍රශ්න වලට උඹලම තමයි උත්තර හොයා ගන්න. ඔය ඉතින් අපේ ප්‍රශ්න වලට අපි තමයි උත්තර හොයා ගන්න. ඕ මගේ නම් දැන් ඔය අපි අපේ ප්‍රශ්න ඒව නෑ. මම මේ ගහන්න කැමති නෑ. ඒත් මේ ගහන එක මගේ යුතුකම. අනිහිතක විතරක් ආදරයක් තිබිලා වැඩක් නෑ බං. තමන් ආදරය කරන්න ඕනේ මචං. තමන්ට ආදරය කරන කෙනෙක්. දුම් පචිකිතා පචිකිතා දුම් පචිකිතා පචිකිතා දුම් පචිකිතා පචිකිතා. දමිත්‍ය හිතේ හැම මං ගැන හැඟීමක්වත් ආදරයක්වත් තිබුණේ නැහැ. වෙන්නේ එකම දේ නම් ඒ පස්සේ දුවලා වැඩක් නැහැ. පව් වෙලා හරි මිනිස්සු තේරුම් ගත්ත එක ලොකු දෙයක් බා. සමහරලාට හිතනවා මම ගත සමහර තියෙන හරියි කියලා. ඕ බං මමත් ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්නේ. තේරුම් ගැනීම තමයි බං මුලින්ම වැදගත් වෙන්නේ. සමහරලාට මට හිතෙනවා මට ප්‍රශ්නයක් ආපු වෙලාවට මං ගත්ත තීරණ හරියි කියලා. මං නිම්මිට ගිහින් කියන්නද හොඳින් කියලා? මං හොඳින් නැතත් මං හොඳින් ඉන්නවා කියලා ගිහිලා කිව්වොත් තමයි කි හොඳින් ඉන්නේ. අඩෝ මං ගරාජ් එක වැඩ කරනවා කියලා කියන්නද බෑ? ඇයි? තමුසෙ කිව්වේ නිම්මි හොඳට තේරුම් ගන්නවා කියලා තමුසෙ? ඈ නෑ බං ඉතින් මේ විදිහට දැක්කොත් ඉතින් එයා මවා ගන්න වෙනස් රූපයක්. අම සිගින මම හොඳින් ඉන්නවා කියලා. හරි. මම යනවා. ඒ. Thank you කරන උදව් වලට. යාළුවෙක් ඉතින් යාළුවෙක් උදව් නොකර ඉන්නේ නැහැ නේ. මම කරන්නේ නැති යාළුවෝත් ඉන්නවා හැබැයි ආ. අනේ මේ මාව නම් උඩ ගාව ගන්න බෑ හරිද? පහුවටම ආදරේ දෙනවා ඒ ගමන් කියස්මක් වගේ ආවා. මගේ ආදරේ තරම් බර ගොඩක් බර. මම නෑනේ මගේ ආදරේ මේ තරම් බරයි. එයා ඒ ආදරේ එක සැරේටම පපු මැද්දටම ඇතහැරියා. ඔයාගේ සුකුමාර මම නෝන වෙච්චු ඔස්සේ මොන දැක්කම මටයි බර බර ඉන්නේ තුන්න එක පාරටම ඇතහැරියා. ඇත්තටම ඉතින් එහෙම එක සැරේටම පපු මැද්දට ආදරය අතාරින්න එපා. යන්නේ මම කියන්නේ. පපුට ආදරය අතාරියත් කමන්නේ ඔහොම අනින්නේ. මොකද මගේ ඉලයට කූඩුව වෙනස් වෙන්න පුළුවන්. ආදරේ තමයි ඒ වුණාට ඉතින් ඉතින් ඒකට කූඩුව වෙනස් වුණොත් හොඳ නැහැ නේ.
නැහැ කරුයි තමයි එහෙම තමයි ආදරය කරන්න ඕනේ ඒ කියන්නේ බලන් ඉන්න කාගේ ඇහි අතු වෙනින්න ඕන ඒකමයි ආදරය කරන්න ඕනේ කවදරි මෙන්න මැඩම් තමයි අපිට මේකට විරුද්ධව ඉන්නාට එහෙම කියන්න එපා. එයා මේකන දැනගත්තොත් මෙයාගා මුලින්ම මට අනින්නේ. අනේ මේ එයාට ඔයාට මූත් කරන්න. එයා බණින්න කලින් මම ඔයාව මගේ ගන්නවා. මම? දැන් අපි ක්‍රීම් විකුණන්න හදන්නේ වයිටින් ක්‍රීම්. ඒ වෙලෙට මම ඔයාව ගන්නවා. ඒ කියන්නේ අපි දෙන්නට පුළුවන් එතකොට අපි දෙන්නට පුළුවන් එතකොට පේමන්ට් එකට වෙලා වයිටින් ක්‍රීම් විකුණන්න. පේමන්ට් එක ඕක නම් වෙලා විකුණන්න පුළුවන්. දවසක මගේ මේ තනි හඬ මේ ලෝකේ වෙනස් කරනවා. රෝමේ වුණත් එක දවසින් ගොඩ නැගුන්නේ නෑ සහෘදයා. ඒ කාලේ එක දවසින් කරන එකක් ඉන්නේ නැති. මොන වගේ කියනුන් හිටු පිට කාලයක් ඇදෙන්නේ නැති. අවශ්‍යතාවයක් තියෙනම් ඕන දෙයක් කරන්න වෙලාව දාගන්න නේ. එහෙනම් ඉතින් අර ගෙදරින් බරපු මනමාලිවා බලන්නවට වෙලාවක් දාගන්න හිතෙයිද නැහැ. දැන් බලන්න ඇගේ මුව දෙස hinaවෙන්. ඊ අපේක් වගේ hinaවෙන්න එපා.